පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුද්දා අන්තර්ජාතික යුක්ති සංසදයේ දේශ විදේශ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වූ කරුණු පැහැදිලි කිරීමකදී ඉදිරිපත් වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සී රාගල මහතා වෙත රහසිගත වාර්තාවක් ගොනු කරමින් අද දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවයි. එම පැමිණිල්ලට අදාළව සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශය සටහන් කරගෙන ඉදිරි විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. මේ අතර පාස්කු ඉරිදෙන ත්‍රස්ස ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තුරුතුරු ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැරහැරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අද අවසන් කෙරුණා. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල හමුවේ නඩු පවරා ඇති බවයි. ඒ අනුව ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියා අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද පැවති උත්සවයකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. ඔව් දැන්ටමත් පොලිසිය මගින් කරන දිනක රාජකාරි කරලා ඉවරයි. අපි සියලුම මේ පරීක්ෂණ කටයුතු අවසන් කරලා දැන් නීතිපතිතුමාට බාර දීලා තියෙනවා. දැන්ටමත් මහාධිකරණ පහක නඩු 9ක් ක්‍රියාත්මක වෙනවා සහ මේකට සැලසුම් හැදපු භයානකම ත්‍රස්තවාදියෝ 24 දෙනෙකුට විරුද්ධව දැන්ටමත් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. ඒකට අපි මහාධිකරණ විනිසුරුකරුවන් 3 දෙනෙක්ගේ අතින් විනිසුරු මඩුලක් පත් කරලා දිනපතා නඩු අහන ක්‍රමයක් පුරව කළා තියෙනවා. ඒකෙන්ද කාටවත් අපිට රජයටවත් පොලිසියටවත් දොස් පවරන්න බෑ. මේ පරීක්ෂණ කටයුතු යට ගන්නවයි කියලා. මොකද ඉතාලම කෙටි කාලයකින් අවුරුදු 2.5ක් වගේ කාලයකින් තමයි මේක කළේ. පොලිසිය මාර්ගයේ පොලිසිය බාරැමතුමා හැටියට අපි කරන්න තියෙන සියල්ලක්ම කරලා දැන් නීතිපතිතුමාට බාර දෙනවා. ඉතින් දැන් නීතිපතිතුමා අතින් තමයි මේ කටයුතු.